තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම අද මම දරුවන්ට කියා දෙනවා තමන්ගේ වගා භූමිය එහෙම නැත්නම් තමන්ගේ වගා කරන ගෙවත්ත බල ගන්නට භාවිතා කරන්නට පුළුවන් ක්‍රම 10ක් පිළිබඳව. ඒ කියන්නේ තමන්ගේ ගෙවත්තේ අඳුරු ශක්තිය ඉවත් කරලා තමන්ගේ ගෙවත්ත ප්‍රබල ශක්තියෙන් බල ගන්නට හැකියාව තියෙන ක්‍රම 10ක් පිළිබඳව දරුවන්ට කියලා දෙනවා. සාමාන්‍යයෙන් ගෙවත්තක් හැම වෙලාවෙම ප්‍රබල ශක්තියෙන් බල ගන්නට ඕනේ. දරුවෝ දන්නවා මගේ ඉගැන්වීම් ක්‍රමවේදයේ තුල මම දරුවන්ට ශාක හමුදාව හඳුන්වලා දීලා තියෙනවා තමන්ගේ ගෙවත්ත බල ගන්න. ඒ වගේම තමන්ගේ දිවස සහ ගෙවත්ත බල ගන්නට ආශිර්වාද කොළතුම් කට්ටලය දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ දුම් කට්ටලය ඒ දුම් වට්ටෝරුව හොඳට ගෙවත්තට අල්ලන්න තමන්ගේ නිවසට අල්ලලා හොඳට බල ගන්න කියලා මම නිතරම දරුවන්ට කියනවා. ඒ වගේම තමන්ගේ ගෙවත්ත පවත්වාගෙන යනකොට අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. කරුණු කාරණා ටිකක් තියෙනවා. මම මේව දරුවන්ට විටින් විට වීඩියෝ වලින් කියලා දීලා තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ විදිය වීඩියෝ එකක් දරුවන්ට දීලා නැහැ. ඒක නිසා මම හිතුවා මේ දේශනය මේ විදියට සකස් කරන්නට ඕනේ කියලා. පළවෙනි දේ තමයි සාමාන්‍යයෙන් අපි ගෙවත්තකට එකතු කරගන්න හොඳ නැති භෝග වර්ග තියෙනවා. මෙන්න මේ භෝග වර්ග ඉවත් කරලා තමන්ගේ ගෙවත්ත නිවැරදිව බල ගන්නවා ගැනීම ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මොනවද මේ ගෙවත්තකට එකතු කරගන්න හොඳ නැති භෝග වර්ග? මම භෝග වල නම් වශයෙන් කිව්වොත් පළවෙනි භෝගය තමයි මඤ්ඤොක්ක. මඤ්ඤොක්ක කොයිම වෙලාවකවත් තමන්ගේ ගෙවත්තේ හිතව ගන්න උත්සාහ කරන්න එපා. මඤ්ඤොක්ක අවශ්‍යම නම් ටිකක් දුරට වෙන්න. දැන් තමන්ගේ ගෙදරත් එක්කම තියෙන වගා භූමියේ කොයි වෙලාවකවත් මඤ්ඤොක්ක හිටවන්න එපා. ටිකක් දුරට වෙන්න. තමන්ට අවශ්‍යම නම් හිටව ගන්නට කමක් නැහැ. එහෙම නැතුව හිටවන්න යන්න එපා. ඒක ඒ තරම් සුදුසු නැහැ. ඍණ ශක්තිය ආකර්ෂණය කරන භෝගයක් තමයි මඤ්ඤොක්ක කියලා කියන්නේ. ඒ වගේම තව වඳුරු මෑ කියලා මම දරුවන්ට මේ ළඟදී වීඩියෝ එකක් ලබා දුන්නා. වඳුරු මෑ කියන භෝගය තමන්ගේ ගෙවත්තේ හිටව ගන්න එපා. ඒකත් ඍණ ශක්තිය ආකර්ෂණය කරන භෝගයක්. හොඳ තමන්ගේ ගෙවත්තේ හිටව ගන්න හොඳ භෝගයක් නෙමෙයි. ඊළඟට දැන් මොනවද තව මේ විදිය භෝග? අපි කොහොමද මේ වගේ භෝග හඳුනගන්නේ කියලා දරුවන්ට පුංචි චකිතයක් වගේ ඇති හිතට. සාමාන්‍යයෙන් මම මෙහෙම උදාහරණයක් කිව්වොත් දැන් අපිට මේ භෝගවල තියෙන ශක්ති විද්‍යාත්මක ලක්ෂණ භාවිතා කරලා බොහෝ න්‍යායන් පදනම් කරගෙන තමයි තමන්ගේ ගෙවත්තේ හිටවන්නට වගා කරන්නට හොඳ නැති භෝග වර්ග දරුවන්ට දැනුම් දීම කරන්නේ. හැබැයි දරුවන්ට මේක පොඩ්ඩක් තේරුම් ගන්න මම කිව්වොත් මෙන්න මේ වගේ භෝගේ කියන්නේ කුරුල්ලු. සාමාන්‍යයෙන් නිතර අපේ ගෙවත්ති ගැවසෙන අපිට හානියක් කරදරයක් කරන්නේ නැති සත්තු ආහාරයට ගන්න කැමති භෝග වර්ග තියෙනවානේ. ඒ කියන්නේ මත් වෙන්නේ නැති අපිට ඒක විවිධ විවිධ දේවල් වලට භාජනය කළ කන්න උනේ නැති අපි ගත්තොත් එහෙම බෑ කරන්. ඊළඟට තක්කාලි එතනින් ගියාම බණ්ඩක්ක ඉරිඟු බඩ ඉරිඟු ඊළඟට බතල මේ වගේ භෝග වර්ග ඊළඟට මේ අපි ගත්තොත් එහෙම මුං ඇට කවුපි මේ වගේ භෝග වර්ග කුරුල්ලු හරි ආසාවෙන් කනවනේ. ඊළඟට පළතුරු වර්ග මේවා කුරුල්ලු හරි ආසාවෙන් කනවා. ඉන් අන්න ඒ වගේ භෝග වර්ග වැඩිපුර තමන්ගේ ගෙවත්තේ වගා කරන්න උත්සාහ කරන්න. අර දැන් දේශීය භෝග පිළිපදව අපි කියොත් එහෙම මේ දේශීය භෝග පාරම්පරික දේශීය භෝග වර්ග කියන ගණයට අයිති වෙනවා. සමහර භෝග වර්ග තියෙනවා සමහර භෝග හිටවන්න සුදුසු නෑ ගෙවත්තට. ඒත් ඒ වගේ භෝග ගෙවත්තේ ගෙවත්තට එකතු කරගන්න එපා. ඒක දරුවන්ට දැනුම් දීම සිදු කරන්නම්. ඒ වගේ භෝග හොඳ නැත්තම් ඒ වගේ භෝග හිටව ගන්න එපා. දෙවෙන්න තමයි මම දරුවන්ට කියලා දීලා තියෙන භෝග වර්ග තියෙනවා ඉතාම හොඳයි කියලා තියෙන උදාහරණයක් විදිහට මෑ කරල්. ඊළඟට රට කජු. ගොඩක් වෙලාවට මේ හරිම ලස්සන දම් පාටක් එන තද දම් නෙමේ. කළු පාටට හුරු අඳුරු පාට භෝග නෙමේ. ලස්සන දම් පාටක් තියෙන මල් හැදෙන භෝග වර්ග උගලන්ට හිතව ගන්න පුළුවන්. කහ පාට මල් හැදෙන භෝග වර්ග වැටකොළු පිපිඤ්ඤා එතනින් ගියාම ඉරිඟු බඩ ඉරිඟු
වණ්ඩක්කා මේ වගේ භෝග වර්ග තමන්ගේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන් ලස්සන කොළ පාට තියෙන භෝග වර්ග එකතු කරගන්න එක හොඳයි මොකද ප්‍රබල ශක්තිය ආකර්ෂණය කිරීමේ හැකියාව මේ වගේ භෝග වර්ග වලට තියෙනවා ඒ වගේම සුදු ලුණු වගා කිරීමත් තමන්ගේ ගෙවත්ත බල කරව ගන්න ඉතාම හොඳ ක්‍රමයක් සුදු ලුණු වගා කිරීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාත්ති දෙකක් ළඟ पाति अतरे सुन पहले वगा कर सुन बिग देखना वगा कर दरवाला सुन बिग देखना वगा कर एक गेवंत बल गाम होट गेवते तेन तेन दास्मल तुलसी पहले दास पहले तामतरव बेसिल पेलेयक पिटरटवल इन तरह लवेंडर पेलेया मेन मे वगे इलाट को मल्ल पेले मेन मे वगे पेले वर्ग गेवते तरीम तेन हिटवगा मेकिन तमंगे गेवते ऋण शक्ति अड़करला प्रबल शक्ति वैडिकर गेना ऋण शक्ति गेवसेनवा प्रबल शक्ति अड़ कील की मुखात सामान्य अपे गेवर्तक අපිට පළදාව ලැබෙනවා අඩුයි නා. ගෙවත්ත හරියට අපවිත්‍ර වෙනවා නම් හරිම අපිලිවෙලයි වගේ තේනවා නා. දරුවන්ට හිතා ගන්නට පුළුවන් තමන්ගේ ගෙවත්තේ ඍණ ශක්තිය වැඩිපුර ගැවසෙනවා කියලා. ඒකට හේතුව තමයි ඇල්මැරුණු අඳුරු ශක්තිය ගෙවත්ත පුරාම සැරිසරනවා කියන එක. සාමාන්‍යයෙන් ගෙවත්තක් උනත් ඒ වගේම තමන්ගේ නිවස උනත් ඉතාම හොඳින් प्रबल शक्ति बलगैन तरम गेवत्ते फलदाव वेडियन लभनवा तमंगे निवसे फलदायतावे वेडिवेनवा गेवत्ट गिहाम हित निवेनवा हितट पुदुमाकार सनसीमाक लभनवा मीन मे वगे तमंटम दैनवा तमंगे गेवत्त हरिम सिरियावाय केल हेम तीसम तमंट पेनवा लसनट කහපාට සබනලු සුදු පාට සබනලු ලා කුල පාට ලා නිල් පාට ලා දම් පාට සබනලු හැමතැනම ඉගිලෙනවා තමන්ට හරි සැනසීමක් දැනෙනවා ගෙවත්තට ගියාම හිත නිවන භාවනාවක් වගේ නිතර සැරිසරද්ද හිතෙනවා ගෙවත් ඉන්නකොට හොඳ සිතුවිලි පහළ වෙනවා හැමෝටම ආදරේ කරන්න හිතෙනවා මෙන්න මේ වගේ තේනවා නම් ඒ වගේ ගෙවත්තක් ඉහළ ශක්තිය ප්‍රබල ශක්තිය ගෙවසෙන් තැනක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ නිවසත් ඒ විදිහටම තමන් බල ගන්නවා ගන්නට උත්සාහ කරන්න ඕනේ. මම ඒකයි දරුවන්ට හැමතිස්සෙම කියන්නේ තමන්ගේ නිවසේ කිසිම අනවශ්‍ය බඩුමුට්ටු එකතු කරගන්න එපා. වැඩියෙන් බඩුමුට්ටු එකතු කරගන්න එපා. වැඩි වැඩියෙන් බඩුමුට්ටු එකතු වෙනකොට ගෙදරක ඍණ ශක්තිය ඇති ඒ කියන්නේ තමන්ගේ ගෙදර ශක්තිය අඩු වෙන්නට ඒක බලපානවා. ඒ වගේම තමයි ගෙවත්තක හැම වෙලාවෙම අපි හිතමු වැල්බෝග තියෙනවා කියලා වැල්බෝග හිටවන්නට උනේ තමන්ගේ ගෙවත්තේ සීමාවට ආසන්න. ඒ කියන්නේ ඔගලන්ට අවශ්‍ය නම් නෑ කරල් ඊළඟට දඹල එතනින් එහාට ගිහම අපි හිතමු පතෝල දරුවන්ට උනේ නම් වැටකොළු මේ වගේ භෝග හිටවන්න කොයි වෙලාවකවත් මේ මැදින් හිටවන්න එපා. මේ මැදින් හිටවනකොට අර ගෙවත්තේ තියෙන ශක්තිය මේ ඇත්තටම මේ වාතය සමග දැන් මේ අපි හැමතිස්සෙම අපිට පේනවනේ ගෙවත්තක් කියලා කියන්නේ හොඳ පිරිසිදු වාතය සහිත හොඳ ලස්සන නැවුම් වාතය සහිත තැනක්. උකට මේ මේකත් එක්කලා තියෙන මේ වාත අංශවල තියෙන කම්පන සංඛ්‍යාතයන් පවා මේ වගේ මේ මැද හරියකින් අපි මේ වැල්බෝග හිටව ගත්තොත් අඩු වෙලා යනවා. කනිසා හොඳට මතක තියාගන්න උසට වැවෙන අපේ ගෙවත්තේ මොනෝhari භෝගයක් අපි තියාගෙන ඉන්නවා නම් උසට වැවෙන භෝග සහ වැල් භෝග හැම වෙලාවෙම ඒව මෙන්න මේ ගෙවත්තේ අයිනට වෙන්න හිතවන්න වග බලා ගන්න. එතකොට අපි හිතමු වැටකුළු වලක් හිටව ගන්න ඕනේ නම් මෑ කරල් වැල් ටිකක් හිටව ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් මේ අයිනට වෙන්න වැල් ටික හදා ගන්න. එතකොට මැද හරියට වෙන්න මේ හොඳට අවුවත් එතකොට අපිට ලබා ගන්න පුළුවන් මැද හරියට වෙන්න මේ වගේ බිම හිටවන්න පුළුවන්. අපිට අපි ගමු වම්බුට පැලයක්, ගෝව පැල ටිකක්, සලාද පාත්තියක්, ඊට පස්සේ කංකුම් පාත්තියක්, මෙන්න මේ වගේ තක්කාලි පැල ටිකක්, මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලන්ට පුළුවන් ගෙවත්තේ මැද හරියට වෙන්න හිටව ගන්න. එතකොට හොඳට ආලෝක කිරණ වැටෙන විදිහට අපිට ගෙවත්ත සකස් කරගන්න පුළුවන්.
කොයිම වෙලාවකවත් තමන්ගේ ගෙවත්තේ මැදින් මැදින් විවිධ විවිධ ශාක හිටවගෙන ලුකු ශාක හිටවගෙන ගෙවත්තට එන ආලෝක කිරණ ටික අඩු කරගන්න උත්සාහ කරන්න එපා. දැන් දඹල වගේ වැල් භෝගයක් අපි ගත්තොත් එහෙම දඹල හැමතිස්සෙම වැල මැරිලා ගියත් ආයෙ අලෙන් ලියලනවා. ඒකට ඒ වගේ වැල් භෝගයක් ඕකලා දානවා නම් ඒක දාන්න ඕනේ තමන්ගේ මේ වැට දිගට, එහෙම නැත්නම් මෙන්න මේ ලයින් එකේ අපේ ගෙවත්තේ සීමාව එයින කොටසේ තමයි මේ වගේ වැල් භෝගයක් හිටව ගන්න ඕනේ. හරි, ඊළඟට තමන්ගේ ගෙවත්ත බල ගන්න ඊළඟට අපිට කරන්න පුළුවන් දේ තමයි දැන් තමන්ගේ ගෙවතු වගාව කරනකොට සමහර වෙලාවට අපි ගමු තක්කාලි පාත්තිය නම් තක්කාලි පාත්තිය මැරිච්ච අර දුර්වර්ණ වෙලා තියෙන කොළ තියෙන්න පුළුවන්. පත්‍ර සමහර ඒවා වයසට ගිහිලා දුර්වර්ණ වෙලා තියෙනවා. මේවා කොයි වෙලාවකවත් තියාගන්න එපා. හැම වෙලාවෙම ගෙවත්තේ තියෙන භෝගවල මැරිලා කොළ කැඩිලා දුර්වර්ණ වෙලා අඳුරු වෙලා තියෙන කොළ වර්ග පොඩ්ඩක් තියාගන්න එපා. ඔක්කොම කතුරක් අරගෙන සාමාන්‍යයෙන් අපි උදේට ගෙවත්තට ගිහම උගලන්ට විනාඩි 5ක් 10ක් මේ දෙයට වැය කරන්න පුළුවන්. කතුරක් අරගෙන අර ඔක්කොම වයසට ගියපු කොළ ටික කපලා ඉවත් කරන්න. ඊට පස්සේ හැම භෝගයක් ළඟටම හරිම ආදරෙන් සතුටු සිතින් යන්න ඕනේ. ගිහිල්ලා ඒව අල්ලලා බලන්න. ඒවයි මොනවා හරි පුංචි හරි අපි ගමු විවිධ විවිධ කෘමි ආසාදනය වෙන්න පුළුවන්, බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන්, වෛරස් ආසාදනය වෙන්න පුළුවන්. මේ වගේ ආසාදන ඇවිල්ලා තියෙනවා නම් විවිධ භෝගවලට ඒ ආසාදනය වෙච්ච තැනින් ඒක කපලා ඒකත් වගාවෙන් ඉවත් කරන්න ඕනේ. කියන්නේ එතන ඍණ ශක්තිය ගැවසෙනවා කියන එක. අපිට කරන්න පුළුවන් දේ තමයි මේ පැලේට හරීම හදවතින්ම තමන්ගේ හදවතින්ම ආශිර්වාද කරන්න මය රංගතර වීදුරුවෙන් හැදි දෙකක් මේ පැලේට ඉදින්න. මේ පැලේ ඉන්ෆෙක්ටඩ් වෙලා තියෙන කහ ගැහිලා තියෙන පුළුවන් පත්‍රය යටි පැත්තේ සුදු පාට පුරුපුදු කෘමි ඉන්න පුළුවන්. විවිධ විවිධ විදි දේවල් තමරුවන්ට දකින්න පුළුවන්. සමහර විට මාළු මිරිස් පාත්තියක නම් කොළ කොණ්ඩ වෙලා තියෙන පුළුවන්. කොණ්ඩ වෙච්ච කොලේ අරගන්න අල්ල ගන්න අරගෙන කපන්න. කපල මේ ඔක්කොම ටික ගෙනහිල්ලා ඔගොල්ලන්ට පුළුවන් ටිකක් ලොකු ගැඹුරු වලක් කපලා මේ වලට දාලා ඒකට පොල් කොල ටිකක් දාලා හොඳට පුළුස්සන්න. පුළුස්සලා ඒ වල වහලා දාන්න. ඒ විදිහට මේ අනවශ්‍ය පත්‍රිකා කොල හැලිච්ච ඒවා මැරුණු කොල මේවා කිසි දෙයක් තියාගන්න එපා. ඒ වගේම තමන්ගේ ගෙවතු වගාව හරිම ලස්සනට ප්‍රිය උපදවන විදියට දැක්කහම ආදරය හිතෙන විදියට ආශිර්වාද කරන්න හිතෙන විදියට තියාගන්න. අනිත් විශේෂිතම කාරණය තමයි තමන් ඇරෙන්න. දැන් තමන් මේ තමන්ගේ මේ භෝග වගාවට හරිම ආදරෙයි හරිම ආශිර්වාදයෙන් තමයි ඒගොල්ලන්ව බලාගන්නේ. හැබැයි වෙන කෙනෙක් වෙන විදිය නපුරු සිතුවිලි, ඒ කියන්නේ ඒගොල්ලන්ට නෑ මේ මේ බලන්න කොච්චර ලස්සට තියෙනවද අනේ මට දැනෙන්නේ කියලා කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒ වගේ හිතුවිලි හිතෙන්න පුළුවන් නිසා කොයිම වෙලාවකවත් භෝග වගා කරනකොට කාටවත් පේන භෝග වගා කරන්න එපා. ඒ වගේම මේ භෝග වගාවේ තියෙන පින්තූරා අරගෙන සමාජ මාධ්‍යවල පළ කරන්න යන්නත් එපා. ඒකෙනුත් තමන්ගේ භෝග වගාවේ ඍණ ශක්තිය අඳුරු ශක්තිය එකතු වෙන්නට හැකියාව තියෙනවා. හොඳට මතක තියාගන්න අපි මොන විදියට මේ භෞතිකව මේ දේවල් විඳ මේවා තමන් ගාව තියෙන සෞභාගයේ ශක්තිය ඇත්තම කිව්වොත් මායාවක්. තමන් ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරනවා නම් තමන්ගේ ඉස්සරහා මේ විදිහට ලස්සනට භෝග වගාවන් හදාගන්න පුළුවන්. හැබැයි මේ භෝග වගාවන් වල ශක්තිය හරිම තාවකාලිකයි. මේවා මායාවන් කියන්නේ ඒකයි. ශක්තිය නැති වෙනකොට මේ අපේ අද්දකින් හදාගන්න මේ භෝග සියල්ලම නැති වෙලා නාස්ති වෙලා යන්න පුළුවන්. ඒක නිසා මේ කරන්නේ ශක්තියත් එක්කලා කරන ගනුදෙනුවා. ඒක නිසා මේ භෝග වගාව බලගන්න තමන් කරන පුංචි දෙයක් උනත් බලපාන්නට හැකියාව තියෙනවා. ඉතින් හැමතිස්සෙම තමන්ගේ භෝග වගාව හරිම ලස්සනට තියාගන්න. තව පුංචි දෙයක් කියන්න, භෝග වගාවට කුරුල්ලෝ, ඒ කියන්නේ කුරුල්ලන්ගේ අර ලස්සනට සින්දු කියන හරි මිහිරි හඬවල් තියෙන කුරුල්ලෝ එන එක හරිම හොඳයි පුතේ. ඉතින් ඒක නිසා කුරුල්ලෝ ගෙන්න ගන්න. භෝග වගාවේ තැනින් තැන ඔබලන්ට පුළුවන් පුංචි පුංචි කුරුල්ලන්ට බත් ටිකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් භෝග වගාවට නිකන්ම ඉතුරු වෙන බත් ටිකක් ඉහලා දාන්න. එතකොට කුරුල්ලෝ ඇවිල්ලා ඒව කාලා යනවා. ඉතින් ඒ විදිහට ඔබලන්ට භෝග වගාව තියාගන්නත් පුළුවන්. අනිත් දේ තමයි
කොයි වෙලාවකවත් භෝග වගාවට යොදන පොහොර දුකද හබන විදියට පොහොර යොදන්න එපා. ඒක වැරදි. පොහොර අනිවාර්යයෙන්ම කිසිම දුකක් හමන්නේ නැති කාබනික පොහොරේ දුවත් රසායනික පොහොරේ දුවත්. දැන් අපි මම දරුවන්ට හැම තිස්සෙම කියන්නේ රසායනික පොහොර භාවිත කරන්නේ නැතුව අපිට කාබනික වගාව තුලින්ම කාබනික පොහොර භාවිතයේ තුලින්ම අපේ භෝග ටික හදාගන්න පුළුවන්. ගෙවත්තක අපේ මුළු තැන්ගෙන් ඉවත දාන කාබනික ද්‍රව්‍ය ටික අපිට කොම්පෝස්ට් බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට වැඩි වැඩියෙන් අඟුරු භාවිත කරමින් අර කොම්පෝස්ට් වල තියෙන අර දුකද හමන ගතිය නැති කරන්නට උත්සාහ කරන්න පොහොර හදන්න. කොයිම වෙලාවකවත් පාවිච්චි කරන්න යන්න එපා දුකද හමන පොහොර වර්ග. ඒකෙන් තමන්ගේ වගාවේ ඍධ ශක්තිය වැඩි වෙන්නට පුළුවන්. ඒවට හේතු තියෙනවා. එච්චර ගැඹුරට මම කතා කරන්නේ නැහැ. නමුත් එහෙම පිට වෙන්නට පුළුවන්. මේ ටික තමයි විශේෂයෙන්ම දරුවන්ට මතක් කරන්නට ඕනි දේවල් ටික. ගෙවතු වගාවක් කරනකොට ඍණ ශක්තියවත් කළා ප්‍රබල ශක්තියෙන් බල ගන්නට. ඒ වගේම දරුවන්ට ආශිර්වාද කොළ දුම් කට්ටලේ භාවිත කරන්නට පුළුවන්. එහෙම නැත්නම් දරුවන්ට පුළුවන් කුහුඹ කොළ ටිකකට කුහුඹ කොළ ටිකක් අරගන්න ඒකට සුදු ලූඩු පොතු ටිකක් දාන්න රතු ලූඩු පොතු ටිකක් දාලා හොඳට දුමක් හදලා මුළු වගාවටම අල්ලන්නත් පුළුවන්. ඒකෙන් යම් තාක් දුරට දරුවන්ට අර තේන ඍණ ශක්තියවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. සමහර වෙලාවට සමහර භෝග දැන් අපි හිතවනවා එතන හැදෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඒ කියන්නේ එතනේ ශක්තිය නැහැ කියන එක. එතකොට එතන හැමතිස්සෙම හිතවන්න උත්සාහ කරන්න එපා. ඒ භෝගේ වෙන භෝගයක් හිතවන්න බලන්න. මොකද එක එක භෝගවලට තියෙන එක එක ශක්තිය. ඒ ශක්තිය ගැළපෙන තැන් තියෙනවා නොගැළපෙන තැන් තියෙනවා. දැන් සමහර වතු වල කොච්චර කරත් මුරුංග ශාකේ හදන්න බෑ. මුරුංගවල තියෙන සංඛ්‍යාතයේ ඒ තියෙන ඒ බිම් කඩ තුළ ඒ සංඛ්‍යාතය සමග අනුනාද වෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි හදන්න බැරි. එතකොට දුක් වෙන්න එපා. තමන්ට හැකියාව තියෙන භෝග වර්ග සකස් කරන්න. ඒ වගේම ඉහළ ශක්තිය එකතු කරන්නට අවශ්‍ය කරන මේ බව කියපු ක්‍රමවේදයන් ටික අත්හදා බලන්න උත්සාහ කරන්න. මේ ටික තමයි මට දරුවන්ට මතක් කරන්නට තියෙන්නේ. අවශ්‍ය ඕනම දරුවෙකුට ආශිර්වාද කොළ තුම් කට්ටලේ ලංකාවේ දරුවන්ට පිටරට දරුවන්ට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මම ඒක ලබා දෙන්නේ තමන්ගේ නිවස බල ගන්නන්න. හැබැයි යම් දරුවෙක්ට අවශ්‍ය නම් තමන්ගේ ගෙවත්ත බල ගන්නන්නටත් ඒක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවට ආදර වැඩමුළුවට ඊළඟට ව්‍යවසායක බලාගාරයට ඒ වගේම මෙහුම් පාඨමාලාවට අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට මේ සියලුම පාඨමාලාවලට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. මගේ අභ්‍යාස කරන දරුවන්ට ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරුමැණික් නිල්මැණික් රෝසමැණික් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නිවැරදිව අභ්‍යාස කරලා දරුවන්ට මුදල් ආකර්ෂණ බලය ලැබුණාට පස්සේ ඒ වගේම දරුවන්ට මතක් කරන්නට ඕනේ අලුත් සහල් මංගල්‍යය සහ කිරිදානමය කටයුත්ත අපි සිදු කරනවා. මොකද ඒක හැම ඉස්සරනම් මම දරුවන්ට නොදන්වා තමයි සිදු කරේ. හැබැයි දරුවෝ හරීම කැමැත්තෙන් ගිය වසරේ ඉඳලා මේකට සම්මාදම් වුණා. සූර්ය මංගල්‍යයත් එක්කලා සමගාමීව තමයි මේ විශේෂ සූර්ය පූජාව සහ අලුත් සහල් මංගල්‍යය ඒ වගේම කිරි අම්මාවරුන්. මේ කිරි අම්මාවරුන් කිව්වහම ගැබිනි මාතාවන් සහ කිරි දෙන මව්වරුන්ට තමයි අපි මේක සිදු කරන්නේ. මේක කිරි දානයක් කියලා කියන්නේ දැන් දරුවන් සාමාන්‍යයෙන් දකින කිරි දානයක් නෙමෙයි. ඊට වඩා වෙනස් විදියකටයි මේක සිදු කරන්නේ. මේක මම දරුවෝ වෙනුවෙන් සිදු කරන දානමය පුණ්‍ය කර්මයක්. ඒකට තව බොහෝ දේවල් බොහෝ හේතුන් තියෙනවා. මම ඒවා කියන්නට සතුටු නැහැ. හැබැයි මේකට දරුවෝ බොහෝම දෙනෙක් ජීවිතාවෙත් සම්මාදම් වුණා. ඉතින් ඒ දරුවන්ගේ හරීම සිතුවිලි හරී ආදරණීයව ඒ කිරි දානමය පින්කමට සම්බන්ධ වුණ නිසා මේ වතාවෙත් මම හිතුවා දරුවන්ට මේ පිළිබඳව මතක් කරන්න ඕනි කියලා. ඒ වගේම මම ගිය වතාවේ නම් දරුවන්ට සති දෙකක විතර කාලයක් තියලා තමයි මේ පිළිබඳව මතක් කරේ. හැබැයි මේ වතාවේ දරුවන්ට මාස 4ක කාලයක් තියෙනවා. මොකද දරුවන්ට සූදානම් වෙන්නට මේ හැම දෙයකම කල් තියලා මතක් කරා. අවශ්‍ය දරුවන්ට මේ පුණ්‍ය කර්මයට සම්මාදම් වෙන්නට පුළුවන්. තමන්ට හැකියාව තියෙන විදියට පුංචි හාල් පිටක් ලබා දුන්නත් කමක් නැහැ. සතුටු සිටි. ඉතින් මේකට කිසිම
බේදයක් නෑ මොන ආගමේද එහෙම නෑ මේ සෞභාග්‍යයෙන් අතරතු මාර්ගෝපදේශනය කියලා කියන්නේ ඇත්තටම හැම ආගමක්ම අදහන දරුවන්ට මේ මාර්ගෝපදේශනය තුන කටයුතු කරන්න පුළුවන් එහෙම දරුවෝ සෞභාග්‍යයෙන් අතරතු වැඩමුළුවට සම්බන්ධ වෙච්ච හැම ආගමකම දරුවෝ ඉන්නවා ඉතින් මේ හැම දෙනෙක්ම සූර්ය දරුවන් ඉතින් මේ හැම දෙනෙක්ගේම සහභාගීත්වයෙන් මේ රටට සෙත් පතල තමයි ඇත්තටම මේ සූර්ය පූජාව සිදු කරන්නේ දරුවෝ දන්නවා ඒකේ තියෙන ප්‍රබලත්වය මම ඒ පිළිබඳව කියන්න සතුටු නැහැ කිව්වේ ඒකයි මොකද මට ඒක එහෙම කියන්නට අවශ්‍ය නැහැ ඒක දරුවන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඇති මුළු ලංකාවෙම වෙනසක් කරන්නට ඒක මම විතරක් නෙමෙයි ගොඩාක් මේ ආධ්‍යාත්මික කටයුතු කරන අයට දැනෙච්ච දෙයක් වෙන්න ඇති ගොඩාක් අය මේකට මේ මේ එක මට දරුවන්ට කොහොමද කියන්නේ එක දැනෙන දෙයක් ඉතින් මේක මේ වතාවේ අප්‍රේල් 9 වෙනිදා තමයි මේ සූර්ය පූජාව විශේෂ සූර්ය පූජාවෙන් පටන් අරගෙන මේ පින්කම් මාලාව සිදු වෙන්නේ ඉතින් මේක මම තනියෙන් සිදු කරන දෙයක් පුද්ගලිකව කිසිම කෙනෙක් එකතු කරගන්නේ නැහැ මම මේක තනියම පේ වෙලා සිදු කරන දෙයක් ඉතින් දරුවන්ගේ දායකත්වය අවශ්‍ය දරුවන්ට ආසාව තියෙන දරුවන්ට මේකට දායකත්වය දක්වන්න පුළුවන් බව මතක් කරන්නට ඕනේ මේ ටික තමයි කියන්න තියෙන්නේ අවශ්‍ය ඕනම දරුවෙක්ට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ page එකේ link එක page එකට සම්බන්ධ වෙලා වැඩමුළු පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඒ වගේම මේ භෝග වගා බීජ කට්ටලය දේශීය භෝග බීජ කට්ටලයේ ඉරිඟු ඊළඟට යෝධ බතල දඬු ඒ වගේම දරුවන්ට කොළදුම් කට්ටලේ ලබා ගන්න ආශිර්වාද පළිඟු කට්ටලේ ලබා ගන්න මේ ඔක්කොටම සීලුම සේවාවන් ලබා ගන්නට page එකට පණිවිඩයක් කියලා මගේ සහායකා දරුවන්ගෙන් උදව් ලබා ගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. පෙරවන් සැන්නයි මගේ දරුවෝ හැම දෙනාටම මට ඕනි හැම දරුවෙක්ම නිවැරදිව බල ගැන්විලා නිවැරදිව මේ මම කියා දෙන මාර්ගයේ ගමන් කරමින් ජීවිතේ සතුටින් සැනසීමෙන් ඉන්නවා දකින්න. කිසිම විදියකින් ජීවිතේ විඳවන්නේ නැතුව හරීම සැනසීමේ ඉන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය තමයි දරුවන්ට මේ කියලා දෙන්නේ. හැම පැත්තින්ම දරුවන්ගේ ජීවිතවල සැනසීම ලබා ගන්නට මේ විශ්වයේ ආශිර්වාදයෙන් අපිට හැඩගැහෙන්න පුළුවන් නිවැරදිම මාර්ගය. ඉතින් නිවැරදිව ඒ ශක්තිය ආකර්ෂණය කරමින් මේ මාර්ගයේ ගමන් කරන්න කියලා දරුවන්ට බොහොම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි දරුවෝ හැමදෙනාටම.